සම්ම සම්බුදු සරණයි සිලුදිනාටම. බෞදධය රූපහනයපොති සං්‍යවදධනය කරන තුන් ූදායි කත්පු දරම දේශනාප, මිලෙස්සින් නරම් කරන්නට මේසූදානම. සදරම දේශන අද්‍යන පටිකතිකනු ලබන්නේ බෞදධ මාධ චාල, අන්ුවාාතු රශකාාවව පපත්පාගනයන අන්වාාධ පුර සම්බුද්ධතු ජයන්ති හරස්ථනයේ සිටයි. දර්මදේශනාපත් පනට අප කර මහත් අන්ු කම්පාාවෙන්. මෙවතුමූ දම් සභා මණ්ේයටට වැඩමකොට වදාළ ශාශ්‍රපති පූචපාද, පොතානේකම සෝමරතන ගෞරවනියය සාමිට හන්සේ, අ abyි සියලු ගනාමෙක් සාදුනාද පවත් පාපිළිගනිමු සාූ සාදුූසා. රුන්ග හටිකන්ද පසලදිවිට පදංචි විස්ශ්‍රවාමික වැඩබැලූ පරිපාන් නිධාරී කරුණාසේනායක මහත්ම ඇතුලු පින්වත් පිරි සයුතු වූ සදධර්ම දේශනාව මෙලෙසින් මුළ ලෝකයටටම සන්න දනය කරන්නට පින් බ දායිකත්වේගෙනටයුතු කරන්නේ. එස නම් අපිරේ මහ අනුකම්පාාවෙන් මෙතැන් සිටමයවතු වූ දර්ම දේශනා පවත් පන්නට ගෞරවන්නේ සාමීන් වහන්සේට ආරාධනාකරසිටිනවා. අවසරයි ස්වාමෙන් පහන්ස සාදසාදසා. සමන්තාජක්කෙවාලි සු අත්ත්‍රාගත්චන්තු දිවෙතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තුසක්ගෙමොහු කඩං ධම්ම සවනකාලු අයංබදන්තා ධම්ම සවෙනකාලු අයංබදන්ත ධම්ම සවනෙකාු ස බගವතුುವරහතුು සම්මා සම්බුදදස්සೆ නමුතස්සෙ බගವතුುವරහතුು සම්මා සම්බුද්දස්සෙ නමුතස්සෙභගෙවෙතුවරහතු සම්මා සම්බුද්ඩස්සෙ නානංතනං මනුසානං දානංදුගෙතිනිවාරනං දනං සගස්සසුපානං ධනංසන්තිකරං සුකංති කාරුණක වාසනාවන්ත සැදැහැවතුනේ පිනතුනින්. අද බෞද්ධයාමාධ්‍ය ජාලයේ බෞද්ධ්‍යාරූපවාහිනයේ මේ මහොත්තට නියමිත ධර්මානු ශාසනාවයි විසිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ.මවතුම් ධර්මානු ශස්සනාව පිළතුන්ට විතරක් නෙමෙයි ලංකාවාස ලෝකවාස සැදැහැව තුනට ධර්ම දානයක් විදිහටයි සිද්ධ කරන්නේ. එයුතුම් ධර්මානුශාසනාවේ එපිම්බර දායකත්වය ධර්මදානමය දායකත්වය භාරරගෙන කටයුතු කනුන් ලබන්නේ කැකිරාව මුරුංගා හිටි කන්ද පාසල ඉදිරිපිට පදිංචි විශරාමික වැඩබැලූ පරිපාලන නිල්ධාරිණී එ කරුණාසේනානායක මහත්මය විසින් තමයිමතුම් පිංකමෙයි දායකත්වය භාරාරගෙන කටයුතු කළු ලබන්නේ. පළමෙන්ම ආශිර්වාද කරනව එතුමේ ඇතුළු මේ පැමිලිසීලු දෙනාටමත් ලංකාවාස ලෝකවාස බනහන සීලදනාගම ජීවිතවලට නිදු භාවය පිණිස නීරෝග භාාවය පිණිස ධීර්ගාවිස පිණිසම මෙස් සීලොපින් ආශිර්වාදයක්ම වේවා කනුතුම් ප්‍රාර්ථලාාව. දම්මෝසද සමං නත්ති ඒතන් පිවතභික්ක වෝ ධර්මයත වඩාගේ පු ආශිර්වාදයක් අවුෂ දෙයක් අපිට තවත් නැහැ එය පානිය කරන්න කියලයි බුදු හාමුදුරුව අපිට උගන්වා වදාලේ ධර්මය හැර අපිට වනත් පිහිටක් පිළිසරණක් නැහැ ඒ ධර්මය අපිට පිහිට වෙන්නෙම සසරින් එතරවීමට ධර්මය අපිට ආශිර්වාද කරන්නෙම දුක් නැති කරගන්න ධර්මය අපිට පිළිසරන්න ලැබෙන්න්නම සියලු දුක් ගෙවා දමන්ත. ධර්මය අපිට ආශිරුවාද කරන්නෙම සත්්‍යය අවබෝධ කරගන්න. ඒ සඳහා හැමෝටම සක්තිය වාසනාව උතුම් නිර්වාන අවබෝධයම තුම් ධර්මදය සනාමය කුසලේ හේතු කරගන සියලුදනාටම අපි ධර්මය මවබෝධ වේවාන ප්‍රාර්ථනාවෙන් යුක්තව ධර්මදේ සනාව ශ්‍රවනය කරන්න. පෙන්නතුනේ අපි මෙ දින ගණනාව ප්‍රධාන මාතුරකාව හැටියට පාරමිතා පිළිබඳවත් විධානු මාතෘුකා අතතේ මේ පාර්මිතා ධර්මයන් සම්පූර්ණ කරන එක මහබෝසතානන් වහන්සේට පමණක් නෙවෙයි පසේ බුද්ධත්වයට පත්වෙෙන්ඩ ඉන්න සා මහරහතන් වහන්සේලා බවට පත්වන්න ඉන්න බලාපොරොත් වෙන පෙරුන්දම්පොරන ඔබාප කොයි කවුරුත් වෙනුවෙන් හැමෝගම යහපත වෙනුවෙන් පවත්වන ඒ ධර්මදේශනා මාලාවේ අද දවසට යෙදී තිබන්නෙත් එක ධර්මානුසාසනාවක් පාරමිතා පිළිබඳව අද බුදුරජාණන් වහන්සේ විසින් පුරල්ලද අපිට උගන්නාවදාල පාරමිතා ධර්මාතර ධනපාරමිතාවම කේන්ද්‍ර කරගන පවත්වන ඊධනපාරමිතාවේම දෙවිනි ධර්මාණු ශාසනය හැටියටයි ධර්මාණු ශාසනාව අපි සිද්ධ කරන්නේ එහෙමනං පාරමිතා පිළිබඳව පහුගේ ධර්මදය සනාවල් වලදි කතා බහ කරා ධන පාරමිතාව පිළිබඳවත් පහුගිය ධර්මදය සනාවකදේ අපි සිද්ධ කරා ඒකේ අනිත්කාරණාටික කියවුණු කාරණ අපිට මේ ධර්මදය සනාවිදි කරන්න බැහැමකද මේ පාරමිතාව පිළිබඳවවත් ඉතා දීර්ග වසයෙන් ධර්මකාරණා සඳහන් කරන තියෙන නිසා මේ සියලු ධර්ම දේශනාවන් ඇයි අපි පෙළගස් වන්නේ එහෙමත් නැත්තං බුදු හාමුදුරුවෝ පුරුප පාරමිතා එයි අපිට වැදගත් වෙන්න කියලා කෙනෙක් ඇහුවොත් නිවං දකින්න බලාපොරොත් වෙන බුදු වෙන්න බලාපොරොත්තු වෙෙන් ඉන්න. පසේ බුදු වෙන්න බලාපොරොත්තු වෙෙන් ඉන්න හළහත් වෙන්න බලාපොරොත්තු වෙෙන් ඉන්න මේ හමෝම පාරමිතා පිරිය යුතුයි. ඒම පාරමිතා පුරද්ධී අපේ මහබෝසතාහනන් වහන්සෙක් කුහොමද පාරමිතා පිරුවේ. උන්වහන්සේ කොහොමදේක කොටස් කොටස්වුලට වෙෙන්කරගනයේ පාරමිතා පිරුවේ. උන්වහන්සේට ඒ පාරමිතා පුරාගන යද්දී විවිධහංග එකතු වුණා විවිධ භාධක එකතු වනාා ඉවස්සියල්ලක් මුන්වහන්සේ හඳුලගන උන්වහන්ස ජයකත්තා. එනිසා මේ අති ධේර්ග කාලයක් සසර ගමන ගත කරන පිට ඉක්මනින් මේකෙන් ගොඩ යන්න. ඉක්මනින්ම සංසාර දුකින් එතර වෙන්න ඉක්මනිින්ම ධරමයාව ඔබෝධ කර ගැරීමේ හේතුවෙන් තමයි. පාරමිතා ධර්මයන් පිළිබඳව ධර්මදේ සන සිද්ධ කරන්න ටපි පෙළගැස්වේ. ඉතිං එහෙමනං ඒ ධානපාරමිතාව අනුමාතුරකාවක් හැටියට අරගන. ඒ ධන පාරමිතාව පිළිබඳවම සිද්ධ කරන දෙවිනි ධර්මාණු ශාසනය හැටියට තමයි මේ ධර්මානු ශාසනය සිද්ධ කරන්නේ. එහෙමනං අපි ඒ කාරණා පිළිබඳව මේ මොහොතදේ අපි හමෝ මම්පුංචේ පු්ජලයක් ගැන ලෝතරා බුදු හාමුදුරන්ගේ අවධානයේ දිනා ගත්ත කෙනෙක් ගැන එක කෙටියෙන් එක වචනයක් සඳහන් කරලා ඉදිරියේදී පෙළගස්සන ධර්මකාරණා පිළිබඳව කියන්න උග්ග සිටුුවරයා ගැන බුදු හාමුදුරෝ මහා සංගරත්නයට දේශනාක නම් මහණෙනි මේ උග්ග සිටුවරයා කියලා කියන්නේ ආශ්චරයවත් කරනු අටකින් යුක්ත කෙනෙක් එනිසා මේ ආශ්චරයවත් කරනු අටකින් යුක්ත උග්ග සිටතුමා ගැන ඔබ දැනගන්න ඔබ හඳුන ගන්න ංගුත්තරනිකාය ඔබට බලන්න පුළුවන් මං එක කාරණාවක් විතරක් එතුම ගැන කියන්න එතමයි හෙට උග්ග සිටුවර අදාානයක් දෙනවා කියලා කිව්වොත් ඒ දානට තෝරගන්න හාමුදුරන් වහන්සේලා මේ මේ අය කියලා ඊට කලින් දවසරාත්‍රී දෙවිවරු ඇවිල්ලා උද්ග සිටතුමාට කියවා කාස්චරිවත් කාරණාව. හෙට කාරදමම දන් දෙන්න කියලා අදේතුමා දන්නවා. එ දෙවවරු කියනවා මේ ධානට වඩින්න මේ හාමුදුරුව නන් දු සිිල්වත්ත. මේ හාම්දුරුව සිල්වත් නිකං හිතන්න හිට කොච්චර හයියක් තියෙන්න ඕනෙද. සිල්වතුම්ම නං තමන්ගේ දාානෙට වදිින්නේ ගගේ හිතට ලොකු සතුටක් දැනනොව වගේම ඊට ඉස්සරින් දවසෙම දන්නෝ මගේදානයට අදේනවා දුසිල්වත් හාමුදුරුවරු කියව. නමුත් සි දුසිල්වද්ද කියන එක නෙමෙයි වැදගත් වනේ එක හිතිං ඒ සියලු දෙනා වහන්සේටම එක හා සමානෝම දන් දෙන්න උග්ග සිටතුමාට පුළුවන්කම ලැබුණා. එනිසා. දාානය මොනවිදිහකින් සැලකුවත් ඒ ආශ්චර්ය මධ්‍යයක් ආශ්චරයමත් බවතුළ පිහිටන්න උද්ග සිටතුමාට පොළුවන් වුණා. එකක් කෙනාට එක එක විදිහට තමයි මේ වවිපාක හම්බෙන්නේ. තව කෙනෙක් ධානයක් වෙනුවෙන් හරීම සන්තෝෂයක් හිතට ගත්්දේ. කෙනෙක්ගවි කටින් පයිනවා හද්දවස පිගවක් කරන්න මෝනෙද තුම් මාසට දෙන්ඩ මෝනෙද අවුරුද්දක්ගානෙක් කරන්ද මෝනෙද මිනිස් වපි හිතනවද නැදද. ලෝක මූනිිච්චාවට හද් දවසත් කරනවා තුම් මාසෙත් කරන මිනිස්සු කොච්චර ඉන්නවාද. අවුරුද්දක්්‍ය අද්දි අමතක කර ලදාන්න දිනෙත් සමහරක් විට අමතක වෙච්ච මිනිස්සු අපි අතර නැතුවාම නොවේ දාානය කියලා කියන්නේ. එහෙම මූනිච්චාවත කරන වෙනක් නෙවයි. මහා බෝසතානන් වහන්සේ ඇතුළු. උතුම් අරිහත්වයට පත්වෙන්න ප්‍රාර්ථනා කරපු කිසි කෙනෙක් දානය මූනිච්චාවට කරේ නැහැ. කයි මධානයගැ අපි හොයන් දෝනේ අපි හිතන වධානයක ඇනෙ මහලකු දෙයක් නෙමෙයි වෑන්ජන ටික් උයල බට්ටිකක් වුයල දෙනේක පෙනතුනේ මතකතියාගන්න දන් දෙෙන්ට හිතන එක කඩුවක් ගිලිනවට වඩා අමාරුවේ. දන් දෙනේක ඊතත් වනා අමාරුවයි දීලස් සතට වෙන එක කොයි දේතත් වනමමාරේ. අපිට දානට ආරාධනා කරා හැබැයි අපිට ගියාට සැලක වෙනේ අපි ගණන්ගත්තේ වත්නේ ආයි නම් මං ඕෝකුන්ග ගෙදර පස්පාගන්නේ කියල කියන්න හිතද මිනිස්සු අපිිය කර නැද්ද. ඉන්නවා. මිනිසා ධිත හෝ අරි අනාරාධිත හෝ සැලකුම් ලැබූ හෝන්ව ලැබූ කිසික් කෙනකුට හිත කම්පා කර ගැනීම වටින්නේ මේ අපි දැන් කතාාවෙන කාරණා ටික ඇහුවනක් ඉිනිසා පිඳතුනේ දානය කියන්නේ එක පුද්ගලයකුට විතරක් කරන්න පුන වඩක් දෙමින් පුද්ගලයකුටත් කරන්න පුළුවන් සමූහයකටත් එකට එකතු වෙලා කරන්න පුළුවන් හැබැයි ධනපාරමිතාම සම්පූර්ණ කළ යුතු මයි නිවන් අලුපූතියත. ඒ දාන පාරමිතාව පුරදන්නේ ඉතුරු සියුලු පාරමිතාවන් පුරන්න තමන්ටලොකු හයියක් ඇතිවෙනවා. අපි ඒ පිළිබඳම අනිත් පාරමිතා ගැනාද කිසි සේත්ම වචනකින් වත් කතා කරන්නක මැති මොහුදු මේටික කියන්නත් කාලෙ මදිහින්දා. එනිසා පි මේ ධර්ම දේශනාවේ ඊටත් අනුකුඩා මාතෘකාකේපයක් මන්තෝර ගත්තා එකත් ත්‍රවිධදාන ත්‍රවිධදාන ඉත්‍රවිධදාන කියල කියේ දාන වර්ගතුන ආමිසදාන අබහදාන ධර්මදාන ආමිසධාන කියලා කිවේ කන්න බොන්න පොළුවන්දේ වල්ටික උයල පිහල දෙන එක නිකං හිතන්නක පෙන්න තුනේ ඕක නංහිතින් අපිට බැරි දෙයක් ඇනේ ඕක ඕර තරං කරනවා නිකන් හිතන්න පෙන්න තුනේ හෙට ඔබට පන්සලට දානේ උඹ අද ඒ වෙනුවෙන් පෙළ ගැහෙනවාද නැන්ද මහන්සේ බඩු මුට්‍රටික හොයෙනවා උඹ අද රෑට ඒ වෙනුවෙන් පෙර සූදානම හදාගන්නවද නැද්ද සමන කපලා පොටල පිරිසිදු කල තියාගන්නවා. හාමුදුරුවන්ට තීට කලින් දවසි දහැච්ජි ළම්ප සරගෙන ගීහිල සමාහරක් විට ආරර්ධනක් කරනවා හාමුදුරුනෙහෙට මගදානය. සමහරක් විට අපි අම්මලා හත්තලහන හමුදුන වලදන්න කැමැති මොනවාද. අහනවා බොහො ස්්‍රද්ධාවෙී අහන්නේ ඇැත්තරමූියලා දේඩෝනෙ හිදා. ධන සකස්කරත්න්නත් බොහොම ගෞරුවයෙන් හදනවාද නැත්ත හදනවා. එවිතරක් නෙමේ උයලා ඉවරවෙලත් බොහොම පිරිසිදුවටඒ දානටික භාජනවල තරිනවා. එවිතරක් නෙමි සුදු ලේසුවකින් ම රක් විත ලොකුරෙදකින් ඔයි දානට කොක්කුම ගැටගහමෝ. එතකන් තමන්ගෙ හිත ස්රද්ධාවෙන් පිරිලා. තමන්ට ඊටඉස්සරින් දවසේ හිතහදාගන්න පුළුවන් වනාා උයන වෙලා විදිිත හිතහදාගන්න පුළුවන් වුණා මහ පාන්දර වෙනදරත් වඩා උදේම නැකටින් දත් හිතහදා ගත්තා. හැබැයි දානෙටි කාරගෙන පන්සෙලට ගියාට පස්සේ හාමුදුරුවන්නේ. දන්නේ උදේ හින්ද ලහවස් වනකව්වතුර ඇද ඇඳලා ඇදලා කලේ බිඳගත්ත වගේ වැඩක් මිනිස්සු කරනවද නැද්ද. මතයතියා ගන්න. සංඥාව හමුවේ හාමුදුරෝ කියන සං්ඥාව හමුවේ පම ඊට ස්රින් දවසඳලා හදාගත්ත මගේ හිත බිදාාගත්තද නැද්ද බිඳගත්තද නැද්ද. නිසා දන්දනවා කියන්නේ යුද්ධයක් කරනවාට වන අමාරුකාරය දෙන්න පොළුවන් බත් මාළුවැෑංජන ඕන වෙලාවකු වෙල දෙන්න පොළුවන් හැබැයි ඔය උයන ඉඩන්න මොහොතක්ගානේ හිතයි දළුලන සිතිවිලි ගෙනාපි මේ ධරමදී සනා මාලාව අපි කතා කරනවා පින්වන්ත මිනිස් ජීවිත අපි ලැබුවට මෙතැනඉන්න හැමෝට මේ කහා සමාන සිතිවිලි පහළ වෙන මිනිස්සු ඉන්නවාද ඉන. එක්කෙටකොට එ කෙනෙක් පහල වෙන්නේ විවිධ සිතිවිලි. විවිධ සිතිවිලි බනක් හමයිකිවුවත් විවිධ සිතිවිලි තියනවා. විිවිධ තර්කතියනවා. සිල් සමාදක් මෙමයකකිවත් විධසිල විධ තර්ක තියනවා කරන්න මෝනෙද. මිනිස්සු ඉන්නවා හැබැයි කොයි කවුරුත් අපි මතක තියාගමු එක දෙයක්. අපිට ලැබුඩො මේ මිනිසත් බව පින්වන්තයි පින්වන්ත මිනිස් ජීවිතයක් ලබපු අපිට එක හා සමාන සිතවිල් ලැබුනෙත් නෑ එකහා සමාන සැප ලැබුනෙත් නෑ ඒ කියන්නේ කර්මය අස්ස රිංගල රිංගලගිහිල්ල බැලු හාම මම පින්කමක් රද්දිි මං හිතපු සිතිවිලි ගැන ඔබම හිත ලබලන්න. මම පින්කමක නියලිච්ච මගේ ශ්‍රද්ධාව ගෙන ඔබම හිත ලබලන්න මේික කාගින්වත් අහල වැඩක් නෑ. මම දාන විිද්ධි කෙනෙක් දිහා තරහෙම් බලොපු එක ගැන ඔබ හිතන්න මම දාන වි්‍යද්ධි හාාවලාට බැන්න කියලා තමන් හිතන්න. දොස්කිව්වේ හිතන්න අගේ වගේ විපාක තමයි දහදනෙක් ගත්තත් දහදනෙකු විදිහටම ඉන්නේ. ඒකයි කරමය හරිසූක්සමව සවුම්ම විපාක දෙන්නේ කවුරුච්චියන දෙයක් හිදා. මට පහල වෙච්ච සිතිවිලිවලට මම පෙරදම්දීලා තියන විදිහට ඒදානයට මම යෙදිච්ච නියලිච්ච විදිහට මට හරි ලස්සන්ද පෙළගැහිල තියනවා හොඳ දේවලොත් නරක දේවලොත්. ඉදි නිසා ආමිසධානය කියලා කියන්නේ අපිට පහස්සුවෙන් ඔොයාගෙන දෙන්න පුළුවන් දේවල්තික. දැන් නිකං හිතන්න පෙන්න්න තුනේ. නයක් දෙන්න ගිහාම එක පැත්තකෙන් මේ දාන පාර්මිතාව ගැන විස්තර කරන්න අමාරුයි වගේම ලේසි ඕන තරන් දන් දෙෙනවා ඕන තරන් දාානය ගැන හනවා මේ කියන කාරණ සමහරක්මටහල තියනවා එනිසා කියන්නත් හරිම ලේසි ධානයක් කිවම කන්න මුදුර කෙනකොට බලදන්න හදපු බත් මාළු වැඇන්ජන ටිකක් නැනේද ඕක අපි නොද කියෙන පැත්තත් තියනොව නිධනය අස්සෙම කක්දේ දම්ඹල අපිව්වා කියල හිතමු කරවිලා අපිව්වා කියල හිතමකෝ අපිෝ නොද කියන පැත්තක් තියෙන කව දකවත් කවුරුද්දැකලනේ හැබ විශ්වාස කරනවා මේක මේක තියෙනවා කියලා මොනවන්ද යකඩ තියනවා රත්්තරං තියනවා තබ තියනවා කෞුද කරවිලාසේ රත්තරන් දැකල තියෙන්නේ. නෑන දැකු මිනිහෙක් නෑ දඹ ලස්සේ අකඩ දකලත් නෑ. කෙල්මවාසේ තබ දැකලත්න හැබැයි කවරු හරරි ජියවත්තෙම කරවිලවෙල රත්තරන්න ෑගලපි විල් පිළිගවද නෑ? ඒ තියෙන්න කොහෙ දි ඒකත් තර දරුසෙන හස තරමටම ඇගේ ලේ ඇ ඇ මිදුලු වස්ස තමයි තියෙන්නේ එක හරී කියමුක එහනන් දැන් අපි හාමුදුරුව කෙනෙකුට අවශ්‍ය කරන ඇඟට අවශ්‍ය කන රත්තරන්ටික දීල තියනවා යකඩ ටික දීල තියනවා තඹටික දීල තියනවා වෙනත් වෙනත් දේවල් දීලා තියෙනවා. ඊ සත්්‍ය හා ගීපු දෙයක් තව මේ තාක්ෂනය විසින් විද්‍යාක්ඥෝ විසින් වෛදදුරවිසින් හොයාගත්ත තවත් දෙයක් තියෙනවා හැබැයි ඒ ටික වෙද්දුදකළත් නෑ මොනුව පටීවිිටම එක අකුරටඩ කිය අකුරටිගත් තිය නන්නේ එම තියෙනවා කියලා මේ මේ සඳහාවශ්‍යයි මේක මේ සඳහාවශ්‍යයි මේක මේ සඳහාවශ්‍යයි කිය නමුත් ඇත්තම කතන්දරේ ඇහැට පේ බත් ඇට ටිකකුයි උයපු වෑන්ජන ටිකකුයි විතරයි ඒකත් ඊට එහාගේපු දෙයක් අවතිය නමකක්ද ඇසට පෙනන දේ එකම දෙයයි ඒ අපි උයපුදේ විතරයි ඇසට නොපෙනෙන වර්ග දෙකක් ගැන දැන් කතාවන එ අපි දන්නදේ සහ අපිට වඩා ටිකක් බුද්ධුවෙන් උසස් අය මෙන්න මේක මේවත් තියනවා කියලා පනපුදේ ැබ බුදු හාමුදුරෝ ඊටත් එහා ගේපු දෙයක් පෙන්නවා හිමනවාද එක බත් කටක් කෑවොත් බත් කටක් අස්සේතියනවා දවස් හතලිස් නමයක් යනකං දුවන පෝසනය දින හතලිස් නමයක් දින හතලිස් නමයකින් පස්සෙ තමයි අපි අද කන බත්වලේ ගුණේ අවස වන්න එකයන්නේ එක ධනයක් වැළඳුවොත් නැවත දින හතක් යනකං තව දානයක් හම්බුණේ නැතත් හාමුදුරට කිසි ගානක් නැතුව ඉන්ඩ පුළුවන්ද බෙරිද පුළුව. දින හතක් කියල හිතමුවෝ හතලිස් නමයක්ත් පැත්තකට දාමුකෝ දින හතක් යනකං ආයුසය දීල තියනවද නැද්ද. සරීර වර්ණය දීල තියනොද නැද සරීරයට සැපදීල තියෙනවද නැද බලයශක්තිය ප්‍රඥාව වර්ධනය කරගන්න මේ ඇඟට අවශ්‍ය කරන සියලු සක්තිය එක බත් මිගානක් කස්සේ කවුරු කුහොම කිව්වත් දීලා තියන එකයි කිවේ. එහෙම ඒ තරම්ම ගඹුරට හිතල බලපුහාම එත් දෙනේකාස්සේ දෙන්න කොච්චරපේ හි තහ ගණ්ඩ ෝනෙද. දෙන්න කොච්චර හිතහදා ගන්න ඕනෙද ඉනිසක් අවදාකවත් තමන් දානයක සකස් කරද්දේ හරි පරිස්සබෙන් එදානෙ සකස් කරගන්න ඕන මොම ගෞරවේන්ගේ දානය සකස් කරගන්න ඕනේ පූජාකරද්දත් හාමුදුරෝ කියන සං්ඥාව හමුවේ හිත කඩාගන්න දෙපා. පන්සලට අරගෙනයන්න දදානෙක කඔබට තියන්නව තනක් නැත් තම් බෝධීන් වහසේ ළඟට ගිහිල්ලා බුදු හාම්දුරන්ද පූජා කරලා තමන්ගේ ස්්‍රද්ධාවතිවුණු කරගන්න. හාමුදුරුවනං කියයි. ඕවමනන නෑ හාම්දුරන්ඩ පුළුවන් කියන්න විතරයි. බුදු හාමුදුරන්ඩ පුළුවන් කියන්නත් විතරයි අක්ක හතාරෝතතාගතා කරවන්ද බෑ. හිට හැදෙන් නැත්තං කිසෙක් කෙනකොට මේ සසර ගමනෙන් ගොඩයන්නත් බෑ හිත හදන්න ගාවට මිනිසු කවුරුත් එන්නේෙත් නෑ අපි විහිම්මයි අපේ හිත අපිට හදාගන්ධ තියෙන්නේ. එනිසා ආමිසධානයක් යනෝ අපි දැනට පුහුණු කරන දේවල් පුරුදු කරන දේවල් එකක් කළ යුතුවේ. ඒ වගේ ම නො මේ අභයදාානය එකන්නේ මැරෙන්ඩයින් කොටුවෙලාඉන්න ගුලොකට අහුවෙලා ඉන්න සතික්ව නිදහස් කරන එකට අපි කියනවා අබය දානය කියලා ඒකමකක්ද වටිනාකම අපි ළඟට හුගා කරගනයනවා හාමුදුරුවනේ අපි වෙලාව බලන්න ගියා එතකොට කිව මේ අහව ලපලේ තියනවා ගවයෙක් නිදහස් කරන්න අපි ආවේ වැදයට මිසු කරනන නැ්ද කරනවා පින්නතුනේ ඒ අභහයදානය සිද්ධ කරන්න තමන් යුදාගත් අරමුණ කුමක් වුවත් සතෙක් නිදහස් කරන එක අතිසේ වටිනවා. තව කෙනකුට ජීවිතයක් දෙනවා කියන කේදී අ බත්මාලු වෑං්ජනස්ස නොපෙන නොහුඟක් දේවල් තිබනි තව සතෙකුට ජීවත් වඩ අවස්ථාවක් දෙනවා කියන කස්සේ නොපෙන නොහුගත් දේවල්තිය නොමනවදේ කරුණාව මෛත්‍රය අනුකම්පාව ඉවසීමමස්ියල්ලඉක්්‍රියාවස්සේ ගැබ්වෙලා තියනවා. නිවන් දකින්න තරහෙන් ඉන්න කෙනෙකුට කවදකත් දෑ. රහ නැති කරගන්න තියන හොඳම විදිහ දෙන එක. දෙන විදිහනමී වැදගත් දෙනකයි. ඉනිසා අපි හැමතිස්සම අපි අපේ උත්සාහය තුළ අපේ ඉන්නේ මේ දෙන දානය ආමිසධානයක් වෙන්න පුළුවන් අභහයධානයක් වෙන්න පුළුවන් මේ දෙන ආමිසධානත් අභයධානත් අපි පාරමිතාවක් හැටියට පුරාගන යනපිට මේද යම්යම් වෙලාවල්වරදි සම්පූර්ණ කළ යුතුයි එක එක තරක විතර්ක දාන්න ගිහිල්ලා සමහරක්ක ට අක්කුසල් පුරෝගන්නපුළවා. එනිසා නමුත් සංසාර ගමනේ කරුණාව කියන්නේ පොරුදු පුහුණු කළ යුතුව එකක් නං ඒ පුරුදු පුහුණු කරන එකට අපි විසින් යොදාගත්ත විවිධෝපක් ක්‍රම තමයි විවිධදාන වර්ග තමයි ඔය තියෙන්නේ තු ඊගාවක ධර්ම දානයෝ ධර්මදානයකින් කරන්න මකන්න. ද මේ කරන්නත් ධර්මදානය. සරලෝම ගත්තත් පැහැදිච්ච නැති කෙනාගේ හිත පහද වන එක සරියුත් හාමුදුරෝ බුදුහාමුදුරුවන්ගේ ධර්ම සේනාධිපති වනාට හන්වහන්සේ පිරිින්වන් පානන්තිම දවසේ තමයි අම්මව සම්මය දෘෂතික කරන්න පුළුවන් වුණේ එතකන් අම්ම මිත්‍යා දුෘස්තිකයි හැබැයි බොදු හාමුදුරන්ගේ අගසව දෙනමග එකක් එහෙමම දේවල් අපිටත් තියෙනවා අපි ලෝකෙට කොච්චර බණ කිව්වත් සමහරක් වෙත අපි සහෝදරය අපි බනහන්නේ නෑ ඒක සාමාන්‍යයි හැබැයි මතක තියාගන්න. සබ්බදාන ධම්මදානං චිනාති සියලු දාානයන් වලට වනා ධර්මදාානය ආනිසංස මැදී පැහැදිච්චේ නැති කෙනගේ සිත පහදවන්නට මේ ධර්මදාානයට පුළුවන්කම ලැබෙනවා. කාග කොහොම දෙයක් කරන්න හැදුවත් කෙරෙකුගේ හිතක් හදන එක තරන් පිනක් නව දෑ. සියලු බුදුරු දේශනා කරෙත් අන්නේ එකයි සචිත්ත පරියෝ දපනක් හිත හදාගන්නේ එක හිනිසා ධර්ම දානයකින් අපි කරන්නේ බොහෝ දෙනාගේ හිත හදනක මේ විදිහද කලොත් ඔබට මේ වගේ දේවල් ඔබට ලැබෙනවා මේ වගේ අකුසල් කරොත් ඔබට මේ වගේ විපාක ලැබෙනවා හිනිසාකුසල් කරන්න දෙපා කුසල් කරන්න මේ විදිහ පින්කංකලොත් ඒ පංක ම අපරාදයක් වෙනවා. එනි සැහෙම පින්කං කරන්න එපා මේ විදිහට කරුණාවෙන් මෛතිරයෙන් යුක්තුව පින්කං කරන්නවා. ඉනිසා ඒ වගේ බිදිහට කරන දේවල්ොල්ට විපාක අපිට එක එක විදිහට ලැබෙනවා. ඊට පස්සේ චතුරු විදධධාන කියලා තවකොටසක් තියනවා. අ ත්‍රවිධාන තමයිින්. මිස අබහේද සහත් ධර්ම කියලව කරේ. චතුර් විදධදාන කියලකිවේ. චීවර පිණඩපාත සේනාසන සහ ගිලන් පස්ස. චීවර සිවුරෝ. දහි දානය කියන එක දෙන්න පුළුවන්කාටද හාම්දුරුන්ු විතරයිද. චීවර කියනකෙන් අදහස් කරවා ඇනුම් පැලඳූ භික්ෂූන් වහන්සේට සරමක්ගෙන ලදුන්නට වැඩක් නෑ භික්ෂූන් වන්සේ උන් වහන්සේට අ දෙන්න පුළුවන් සිවරක් පෝජ කරන එකයි එතන චීවර කියනකෙන් අදහස් කරන්න ඕන තරං ඉන්නවා මේක ඉස්සරහා ධර්ම දේශනාවල් වල දේ ගෙන කතා කරන නිසා මං මේක මේ ප්‍රධාන කාරණාටික විතරක් ක්ල දෙන්න.හිනිසා යමෙකුට ඇඳුම් පැළඳුම් අත්‍යවශ්‍යනං අත්‍යවඳුම් පැළඳුම් පරිත්‍යාක කරනය එකටි කියනවා චීවරධානය කියලා. ඒ වගේ පින්ඩ පාත එකන්නේ ආහර පාන. අපි දානය දෙන්නේ. කාල 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 ආයි ක්ඩ බැරිහින්දද න මටත් කන්න ඕනේ හැබැයි කන්න අවශ්‍ය තවත් මිනිස්සුඉන්නවා. මටත් ආහර ඕනේ හැබැයි ආහර අවශ්‍යතවත් මිනිස්සු ඉන්නවා. මගේ අ්‍ය අවශ්‍යතා තිබියදීත් තව කෙනකුගේ අවශ්‍යතාවවා සම්පූර්ණ කරණ එකට අප කියනවා දාන කියලා එදාන අතර පින්ඩපාතදානය පිඩපාතදානය ආහරපාන එකර ආමිසදානත් එක් කළ කතා කරපු හින්දා වැඩිය කතා කරන්න අවශ්‍ය වෙන නෑ සේනසනදාන සෙනසුන් ඉඩකඩං ආදිය විහාරාද සකස් කරලා පූජා කරනගත හිතද විසාක බොහෝ පාසිකා මේ වචනය කියන්දිම මට එක පංචිත්තනක් මතක් වුණා ඒකදී එක අම්ම කෙනෙක් කියනව හබනේ අහිනම් මංගන්න පන්සල මොකයි යම්ම බහසේමටඋ පාසකම්ම කිවන්නේ අපි හදන්න නිවන් දකිද අපි උත්සාහ කරන්න නිවන් දකිද ඉන් නිවනත් පැත්තකින්තියමක අඩුමතරමින් අපි උත්සහ කරන්න අපි හිත හදාගන්නන වචනය හමුවේ මිනිස් අපි කම්පා වෙනෝ විසාකාවට පොළුවන් වඋනාා නංක මහෝ පාසිකාව කියන වචනය ගාව ගන්න. අනේ පිටුටු පුළුවන් කමතිබුණ නං උපාසක කියන තැරට එන්න නෝලල කවදාක්වත් නිවන්දකින්නේ නෑ මැඩම්ල කවදාක නිවන්දකින්නෙත් නෑ මෙතනියල්ල නිවන්දකින්නේෙත් නෑ. සර්ල මහත්තුරු නිවන්දකින්නේ නැකවද නිවන්දකින්නේන භික් භික්‍ෂුනී උපාසක උපාසිකාකෙම චතුරංගනී සේනාව විතරයි. එනිසා විසාකා මහෝ පාසිකාව සේනාසනය සකස් කරනවා සෙනසුන සකස් කර නොපූර්වාරාමය එක අම්ම කෙනෙක් තමන්ග මුළු දේප ලොක්කොම මිලකර ලබිකුණලා මේ පූරු රාමට පාපිස්සක් හදලවා එතර පාපිස්ස වටිනාකම හිතා ගන්නමු අපි ගෙවල් කොච්චර ලස්සන්නට හැදුවත් අපේ පාපිස්ස වටිනාකම බොහම පුංචී නෙනේද එක්කො රබර පාපිස්සක් එ කොරදි පාපිස්සක් නෙනේද ඒක ලොකු වටිනාකමක් නැහැබැයි එතර මේ අම්මගේ පාපිස්ස කොහොම වඩ ඇද මේ අම්මා මේ පාපිස්ස බොහෝම ශ්‍රද්ධහවෙන් ගෞරුවෙන් අරගෙනවා ස්සර හදරුකරට දාන්න බලද්දී තමන් ගෙනාපපු පාපිස්සට වඩා වටිනාකමෙන් වැඩි පාපිස්සත් තම ඉස්සරහර ගාලතියන දැංගතෙන්ට දන්න බෑ ඊටවද ගිහිල්ල බලනො දෙවෙනි උළුුවස්ස පළවෙනි දොරළඟතියන පාපිස්සට වඩා වටිනාකමෙන් වැඩීල උළුවස්සක් උන්ුවස් සගානයනවා තමන් හදා ගැන තමන්ග දේපොලතිික වියදං කර ල හදාගන ආපපාපිස්සට වඩා ඒ හැම පාපිස්සක්ම වටිනාකමෙන් වැැඩී අන්තිමිතිි කිහිල්ලගහගෙන යනවා පවපාපිස්ස. ඒකයි මිනිස්සු යම් යම් දේවල් සකස්කරද්දේ තමන්ග හිතේති බස්්‍රද්ධවේ තරමට හිතපුරුවගන යම් යම් දේවල් ශාසනය වෙනුවෙන් කරා ඒ සේනාසන සකස්කරේ බොම ගෞුරුවෙන් බොම ස්්‍රද්ධාවෙන් නිවනාරමනු කරගෙන. ඒවගේ මයි පිනතුනේ ගිලන් පසදානය එකන තේවතුර විතරක් නෙමෙයි. කාට අම්මෙකොට තාර්තකොට වෙන්න පුුවන් දුවකොට පොතෙකුට වෙන්න ලුවන් දරුවකුට තවතෙකුට වෙන්න පුුවන්. එල්ලට බෙහෙත් තරන් දෙනේ කත්වයි කියන ගිලන් පසදාානයට අහිති වෙනවා. තේවතුර ටිකක් දුන්නක් හාමුදුරකෙනකොට අරන් දෙෙද්ද ඒක ගුණාත්මක බවටිකක් වැද මං අං එතන්ටාව. අපි දෙන දානය විදිහ කුමක්ද කියන එක නෙමේ වැදගත් වෙන්න. ඒ ධානය සඳහා තමන් යෙදන විදිහ වැදගත් වෙනවා. ඒ ධානය සඳහතවන් තෝරගන්න පිරිස ඊටවත් වඩ ැදගත්න දැන් තමංගම පුංචිය අම්මා සුළුමව තමන්ග බුදු පුතාතම දෙන්්ඩෝනී කියලා තමම්ම සිවරක් සකස් කරලා බුදු හාමුදුරන්න පූජා කරන්න යද්දී බුදු හාමුදුරුමකදකින්ම සංගේගෝතමීදෙහි ගෝතමිය මහා සංඝයාට දෙෙන්ම කොච්චර කිව්වත් අපේ අම්මලා දුන්න ක කියීදනකොටද කියලා හඳ කියන්න ඇද හතයි යට ඉදායයි කියනවා හාම්දුරුරු කට කැඩෙන්නකන් කියනවා අතීත වර්තමාන අනාගත්ත තුන් කාලයට මයිති මහා සංගරත්මයට මයි දෙන්න කියලා හිතන්න කියලා කොච්චර යුවත් හිතන්නේ එ අප එතනට තාම හැදිලා නැති නිසා ඒකයි මතකතියාගන්න බුදු හාමුදුරුවෝ තමන්ගි හිත හදා ගත්තා අම්මට අම්මට වැඩි කුසලයක් අම්මට වැඩි කුසලයක් හදල දෙන්න නං එකතු කරලා දෙන්නනං මේක මං භාරගෙන හරිියන්නේ බුදු හාමුදුරුවෝ කියැන කවු්ද මේලෝකේ පෞද්ජලික වසයන් ධානයක් පූජා කරලා. ඉහෙළම අනිසංසයක් ලබන්ධ පුළුවන් කෙනෙක් ඉන්නවද. ඒ අපේ ලෝතුරාත් අතාකක බුතු හාමුදුරෝ. උන්වහන්සේට එහාගේපු කෙනෙක් නැහ. උවහන්සට එහාගේපු කෙනෙක් නෑ උන්වහන්සක ගුණේ පිළිබඳව අපට තරක නැහැ. උන්වහසක වටිනාකම පිළිබඳව සීලයේ පිළිබඳව අපිට තරක නැහැ. අනන්තයි උන්වහන්සගේ ගුණය. ෙනෙක් තව බුදු කෙනෙකුගේ ගුණ කල්පයක් තිස්සකිව්වත් බුදුගුණාව සංවෙන්නේ නෑ එහෙව බුදු හාමුදුරුවම තමන්ග සුළු මවට කියනවා ගෝතමියෝක මහා සංගරත්නයට දෙන්න මහා සංගරත්නියය කියන ගොඩේ ම ඉන්නවා ඒ කොමදඉන්නේ බුදු හාම්දුලක දවසකද කියනවා මහනන ඔබලගේ මගේ වෙනසම කද්ද කියලාවා රහතන් වහන්සේලා නියයි ඇයි වෙනසක් නෑ ඇ වෙනසක් නෑකිමේ බුදු හාමුදුරුදු රහතන් වහන්සේ නමක් රහතන් වහන්සේලාද සසර ගමන අවසංකරපු අය එක වෙන සයිතියෙන්නේ ඒ නුඹලට කලින් මම් මේක අවබෝධ කරගත්තා එච්චනයි රහත් බව යනු සසර ගමන අවසංකරා කියන්න අපිට ලැබෙන සහතිකයා ඒ සහතිකේ හමුවේ බුදු හාමුදුරුව මුලින් ඉ නොච්චරයි. ඒ දම්පෙනේ ඒ රම් රත්්තරං පුරුක් පෙළි මුලින් බුදු හාමුදුරු වැඩයි නොච්චරයි ඒකයි මහා සංඝයාට ඕක දෙන්න කියලාකිවීම. ඒ වගේම තමයි පිෙනතුනේ අභිධරමේදී ආපහෝ කියනවා සවධාරුම් දාන පිළි බඳව සද්ධධන ගණ්ඩදාන රසදාන පොට්ට අබධන ධම්ම දාන එතනට කතා කරනවා රූපදහන සරීරයේ හොඳට පවත්වාගඩ දෙඩ පුළුවන්දේ වල්තික ඒ වගේම තමයි සද්ධ දාන එකන්නේ මීරි කටහඳ වල් ලබන්න අපි ඔ කියන්නේ ගන්තාර පූජාකර නොවගේ දේවල් සබ්දවාහින අන්ත්‍ර පූජා කර නොවගේ දේවා. ඒවගේ මතමයි ගන්ධ දාන එකයන්නේ සුව පහසුව සුවද වත්්ජීවිතයක්ග වන්න. ඒවගේම රසදාන මිහිරි ආහර පානාදය. ඒවගේ පොට්ට අබධාන සරීරි පහසුවට යාන වාහන්න වගේ දේවල් වගේම කොට්ට මෙේ ඇඩ ඇතිල්ලි මේ වගේ දේවල් පූජා කරණය එක එතනත් තියනවා ධම්මදාන කියලා ධම්මදාන කියකිවේ අර බම්මුලින් කිව්ව වගේ රූපාදේ කිසිම අරමුණකට හසු නොවන දේවල් ධර්මදාන කියලකිව්වා හිිනිස එක දෙයක් පිළිබඳව විසේසං අවධාන්නේ යොමු කරන්න ධානය යනු දීම පරිත්‍යයාගේ යනු දීම පූජාව යු විශේෂ ගෞරුවෙන් යුක්තව දෙනක හැබැයි නිවන් දකින්න බලාපොරොත්තු වෙන කවුරොත් ගෞරුවෙන් යුක්තව දෙනද දිය යුතුයි. කිසි දෙයක් නැවත ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවී දියයුතුයි. ශ්‍රද්ධාාවෙන්ම දානං තානං මනුස්සානං ධානය මිනිසුන් ස්ථාවර කරනවා වැටෙන්නේ දානම් දුග්ගති නිවාරණං ධනයෙන් මිනිසුන්ගේ දුක නැති කරනවා දානං සග්ගස්ස සෝපානං ධනය කැනෙ දෙවලෝකට නගන්න තියෙන සෝපානයක් වගේ හිනිමඟක් වගේ දානං සාන්තිකරං සුකං දානය නිවනට හේතු වෙනවා උතුම් ධානය අපි හමෝගමි ජීවිත සෝපත් භහාවේ පිණනිසත් නිර්වාන අවබෝධය පිනිිසත් හේතුවාසනා වන උතුම් කුසලයන් බවටම පත්වේවා කෙලපි ප්‍රාර්ථලා කරනවා. ආකා සහාචබුම්මත්තාා දේවානාගා මහිද්ධිකා පු්ඥන්තං අනුමෝදිිත්වා චිරංරක්කං තුළෝක සාාසනං ආකා සත්හාචබුම්මට්ටා දේවානාගා මහිද්දකා පු්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්කංතු දේශනං ආකා සත්හාචබුම්මත්තා දේවානාගා පුණ්ඥන්තන් අනුමෝදිිත්වා චිරංරකංතුමං පරතිී අපි විසින් ගලස් කරග තුොතුම්පොුණනිශක්තිය කුසලේ දර්ම දානමය පින අනුමෝදං කළේතු සීර්ජනාටම පින්දෙමු ඒ අද්ධානයක්. සියලු දෙවියන්ට මේ පිං ලබේවා. දෙවියන් දෙවවිසුරුුවන වර්ධනය කරගනිත්වා දෙවියෝ උබවරකිත්වා. විය නිියවබට මේ පින්හතුම් නිවනම අවබෝධ වේවාකල සාධ කියල පින් දෙමු. කැකිරාව මුරුන්ගා හිටි කන්ද පාසල ඉදිරි පිට පදිංචි විශරාමික වැඩබලපු පරිපාල්ලනිධාරණී එස්ම් කරුණාසේනානායක මහත්මය විසින් අද මියවතුම් ධර්ම දේශනා විදායකත්වය භාරගත්ත එතුමිය බලාපොරොත්වෙනවා එස්ම්Kේ සිරිසයන තමන්ගේ අධදර් නනිවවාමියයට පින් දෙන්න එවගේම යු පුංචි බන්නඩා තමන්ගේ පියහතු මන්්ඩ පින් දෙෙන්න්න KේBේ ඩිංගිරි හාමි මෑනියන්ට පින් දෙන්න ඒවගේම ඒව කළු බන්්ඩා පියතුමන්ද පින් දෙන්න ඉවගේම ඩ පුංචි හාමි මැනියන්ත පින් දෙන්න කේ මැනික් කාමි ඒවගේමඒ සුසලා මති එවගේම කේට අන්ද්‍රලතා කියනේ සහෝදර සහෝදරයන්න තුළු සියලල් දෙනාටම ස්පින්ං අන්මෝධංකරන බලාපොරොත්තිය වෙනවා. ඔබ විතරක් නෙමෙයි මේ නම් සඳහංකර පොයවිතරක් නෙමෙයි. මේ මොහොතේ මේ බනහන ලංකාවාසේ ලෝකොවාසම් සියලු දෙනාම නමින් මිය පරලුවගේපු සියලු මී ගෙපු ඇත්තන්ටම පි ලබේවා ලබේවා ලැබේවා. එත්තැඟ සසර දුක්දුරු කරගනිත්වා. දේව මානුසික සප සම්පත් කලවරවතුම්. නිවනම අවබෝධ වේවාල සාධ කල පින් දෙෙමු. ඒවගේ හොරවිල පදිංචි සිරසේන මහත්මා ඇතුළු සියලම සහෝදර සහෝදරියන්ට එරන්දපුතු පරෘවිනිද්දුව ඇතුළු සහන්මා දියනිය ඇතුළු පුංචිබඩා. පදන මේ සියලු දෝදර මනුපුර මිනි පිරියන් නැතුළු සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. වගේම විශේෂෙන් මෙවර අධ්‍යාපන පොදු සාහතික පත්‍ර උසස් පෙල විභාගයට පෙනීසිටින්න හොරන්න කහට පිටිය පදිංචි පවන් දම්සල් සේනානායක පුතට සෙත් පාර්ථනා කරනන්න බලාපොරොත්තුළයි. වගේම දෙපාර්සවේ මීගපුු සීරු දෙනාටත්. මධ ජාලය වත්මනත් ්‍යයක්ක්ෂ දුරන්දර අපේ වජයාඥාන මහස්සාමයෙන් වහන්සේටත් ගෞවනිය දේශකයණන් වහන්සේලාටඒ වගේම බෞද්ධයා මාධ්‍යජාලය සියලු කාරය මන්ල අපි දරු සියලු ජනාටමත් ලෝකවාසේ ධර්ම දේශනව ශ්‍රවණය කරන සීරු දෙනාටමත් පිං අල ෝදං කරනවා ආශිරවාද කරනවා සසිියලුදනාටම උතුම් චතුරාර සත්‍ය ධර්මය අවබ අවබෝධ වේවා කෙන උතුම් ප්‍රාර්ථනවිතිං නැවතත් පින්දනවා ප්‍රාර්ථනා කරනවා අද දවසේ බනහපු සියලොපින හේතු කරගන ඔබටත්. ඉවගේම සියලු බනහපු ලෝකුවාසි සීර්ධනාටත් පින් ලබේවා යත්තඟ සසරදුක් දුරුවේවා අවසාන වසන පිහමෝටම මේ පින. තුම් තුාර සත්්‍ය ධදරමයන් අවබෝධ කර ගැනීමල් ලබනෝතුමමා මහා නිවන් අවබෝධය සඳහාම හේතුවාසනාම වන පිනක්වේවා. උතුම් නිවනම අවබෝධ වේවා කියෙන ප්‍රාර්ථනා කරමු. සීරද නාටම තෙරුවන් සරනයි සුපත්වේවා. සදූ සද සූ ඒතු සදරම දේශනා පපවත්තාව දාල ශාශ්‍රපති පූච පාද පොතානේගම සෝම්මරථන ගෞරවණ සාමන් බහන්සේට තබච්චරාත් කාලයක් සිදු කරන්න ක්್ති ට ന ක් ിරോගේ ර വ යි അ ෙක්് സ ත් ത කරമ. സ സ സ. ദ දേശ ත් . <broadband encanta>